මණ්ඩපයට වැඩම කොට පදාල පුච්චපාද මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අභිසීනු දනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිපෝ සාදු 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 මීරිගම විජය රජදහනේ පදිංචි විශ්‍රාමල පාඨශාලාචාරිණී කමලා දයාපති හඳුවල මහත්මිය සහ එච් එච් කේ ජයරත් මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් සදරව දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සදරම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि गच्छामि तत्यंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामीरय मज्जपमा दत्ताना वीरमणि सिक्खापदं समादियामि सुरामीरय मज्जपमा दत्ताना वीरमणि सिक्खापदं समादियामि अप्पमादेन संपादेत सदु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता
ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීල ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීල සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීල ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද මේ පින්වත් පිරිස මේ විලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින් ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්ත බොහෝම විශේෂ ධර්ම කාරණාවක්. අපි මේ පිළිබඳව ඉතාම දීර්ඝ විස්තරයක් පසුගිය ධර්ම දේශනාවකදී සිද්ධ කරා. ඒ තමයි පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා දිව්‍ය ලෝකේ දෙවිවරු දෙව්ලොවින් චුත වෙනකොට තමන් චුත වෙන බව අඟවන්න පූර්ව නිමිති පහක් පහළ වෙනවා කියලා. ඒ කාරණාවල් පහ තමයි මල් පර වෙනවා, වස්ත්‍ර කිලුටු වෙනවා,
තමන්ගේ ශරීරය දුර්වර්ණ වෙනවා ශරීරයෙන් දහඩිය දමනවා තමන් ඉන්න ආසනයේ තිබෙන එල්ම නැති වෙනවා දිවිලෝකේ දෙවිවරු පහළ වෙනකොට ඒ දෙවියන්ට මල් ලැබෙනවා ලැබෙන මල් පරවෙන්නේ චුතවන දවසේ තමන්ට ලැබෙන දිව්‍ය වස්ත්‍ර චුතවන දවස වෙනකන් කිලුටු වෙන්නේ නැහැ ඒ දෙවියන්ගේ ශරීරය අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් ගියත් ඒ ශරීර වර්ණේ පිඟුතුනේ නැති වෙන්නේ සදහන් කළ තියෙන්නේ දෙවියෙක් ඕපපාතික උපදින්නේ අවුරුදු 20ක පෙනුමකින් දෙව් දුවක් ඕපපාතික උපදින්නේ අවුරුදු 16ක පෙනුමකින් මේ දෙවිවරු මේ විදියට අවුරුදු ලක්ෂයක් කෝටියක් ජීවත් වුණත් තමන්ගේ තිබෙන වර්ණය නැති වෙන්නේ නැහැ ඊළඟට දේශනා කරනවා දහඩිය දමනවා චුතවන දවස වෙනකන් දහඩිය දමන්නේ චුතවන දවසේදී තමයි තමන්ගේ තිබෙන දිව්‍ය ආසනයේ තියෙන එල්ම නැති වෙනවා මේ පූර්ව නිමිති පහ පහළුණයින් පස්සේදී පිංගුතුනේ දෙවිවරු ශෝක වෙනවා තමන්ට දැන් ආවු ශිවර වෙලා යන්න වෙන බව දැනගත්තම තමන් ශෝක කරනවා කොහොමද මේ ආවු ශිවර වෙලා යන්න වෙන බව දැනගත්තම ශෝක කරන්නේ දිව්‍ය ලෝකයේ සැපය සදාහන් කරලා තියෙන්නේ පිංගුතුනේ ඒකාන්තෝ සැපක් දෙවුලව තිනවා කියලා දිව්‍ය ලෝකේ පින්වත්නි දුක කියන නමවත් දුක කියන නමවත් නේ ඒකාන්ත සැපක් තමයි දෙවුලව තියෙන්නේ ඒ දිව්‍ය ලෝකේ සැපය Tamanta අත්හරින්නේ වෙන බව දැනගත්තම ඒ දෙවියන්ට පිංගුතුනි කොච්චර දුකක් ඇති වෙනවද? එහෙම ශෝක කරනකොට දෙවිවරු මහේෂාගේ දෙවිවරු ඇවිල්ලා අර ශෝක කරන දෙවියන්ව කාරණාවල් තුනක් කියලා පින්වත්ති සනසවනවා. මොනවද ඒ කාරණාවල් තුන? ඔබ මින් චුත වෙලා මනුෂ්‍ය ලෝකයට යන්න. ඒ මනුෂ්‍ය ලෝකේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ තථාගත පවේදිතස්ස ධම්ම විනයස තථාගතයන්න් වහන්සේගේම ධර්මය අහන්න. ඒ අහන ධර්මයේ කෙරෙහි කිසිම කෙනෙකුට වෙනස් කරගන්න බැරි ආකාරයට ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න. පිටත මේ කාරණාව अति विशेष करुणा बुद्रजानन वहंसी देशना करनवा दिविवरु सनसवन कुट किया निमुखद्द मनुष्यलो केट गिहिल्ला ए मनुष्यलो के लुकु लाभ यत्तियनवा ए थमाए तथागत पवेदितस धम्म विन्यास तथागतियानन वहंसी के धर्मी अहने के तमे लाभ है ඉලාභය ලබන්නේ ලබන ලාභයේ කිරිහි දෙවියෙකුටවත් මිනිසෙකුටවත් මාරේකුටවත් කාටවත් විනාශ කරගන්න බැරි ආකාරයට ශ්‍රද්ධාව පිහිටුවා ගන්න මේ කරුණ අති විශේෂ කරුණ පින්වත්නි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මොකටද? සසර සත්‍යාව සසර දුකින් නිවෙන මාර්ගය කියලා දෙන්නේ. උනාසිගේ පරමාර්ථය එයයි. භාග්‍යවතුන් වහන්සේ නමක් ඒ පහළ වෙලා උන්වහන්සේ ලෝකයාට
දේශනා කරන ඒ ධර්මය අපි ඇහුවොත් විතරයි අපට මේ නිර්වාණ මාර්ගයට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ කාලේ තියෙන අභාග්‍ය සම්පන්න කාලයක් නම් අපිට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනියට ගරු කරලා ඒ ධර්මීය ඒ විදියටම දේශනා කරන ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ ඉන්න කාලෙක තවත් පිරිසක් ඉන්නවා අධර්මීය ධර්මීය කොට කියන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කරලා කියන තමන්ගේ අදහස් බුදුරජාණන් වහන්සේගේ අදහස් හැටියට කියන දේශිකයන් වහන්සේලා පිරිසකුත් මේ ලංකාවේ ඉන්නවා. එතකොට පින්වත්නි අපි කොහොමද මෙතනදී හරි ධර්මයේ තෝරගන්නේ? හරි ධර්මය අපට තෝරගන්න තියෙන එකම මිනුම් දණ්ඩ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ දේශනා කරනවද කියලා අපි හොයලා බලන එක. අපි කොහොමද උග හොයාගන්නේ? භාග්‍යවතුන් වහන්සේ මේ දේශකයන් වහන්සේලාට අවසරයක් දීලා තියෙනවා දේශනා කරන්න කියලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මියම පමණයි. හැබැයි නැසී අවසරයක් දීලා තියෙනවා විතාරීන පරේසන්දේසෙන්ති. උන්වහන්සේ අවසරයක් දීලා තිබෙන විස්තර කරලා දේශනා කරන්න. ඒ අවසරය නිසා තමයි පින්වත්නි අපට දේශනාවක් කරගෙන යනකොට නොඑක් නොඑක් තැන්වලින් කරුණු උපුටල දක්වලා උදාහරණ සහිතව කරුණු දක්වන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔය කොටස බුදුහාමුදුරුව අපට පැනෙව්වේ නැත්තම් එහෙනම් අපට මේ සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙන විදියටම කියාගෙන යනව හැරෙන්න වෙන ක්‍රමවේදයක් අපට ඒ දේශනාව කරන්න අවසරයක් ලැබෙන්නේ. නමුත් භාග්‍යතුන් හසී යම් අවසරයක් දීලා තියෙනවා විස්තර කරලා දේශනා කරන්න. එනිසා අපට ධර්මී තැන්වලින් උදාහරණ අරගෙන විස්තර කරලා දේශනා කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහා භාග්‍යතුන් හන්සේ අපට තනවීමක් කරලා නැහැ. ඒ ප්‍රමාණෙන් නවත්තල දේශනාව කරන්නේ භාග්‍යතුන් හන්සේ අවසර දීලා තියෙන්නේ. අද ධර්ම දේශනාවක් තුලදී බලන්න කොයිතරම් මිත්‍යා දෘෂ්ටික අදහස් අපට හම්බෙනවද? හැබැයි ත්‍රිපිටක අට කතාවට ගරු කරලා ඒ ත්‍රිපිටක අට කතාවෙන් හරියටම ධර්මයේ කියන්නට පුළුවන් නම් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ දේශනා කරනවා කියලා කියන්නේ. මොකද පින්වතුනි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ මුළු සසරම අවබෝධ කරගෙන කරුණක් දක්වන්න. භාග්‍යතුන් හන්සේට තියෙන විශේෂ ඥානයක් තමයි අපටිහත ඥානචාරස. භාග්‍යතුන් හන්සේට තියෙන ෂඩ් අසාධාරණ ඥානවල විශේෂ ඥානයක් තමයි අනාවරණ ඥානය කියන එක. භාග්‍යතුන් හන්සේගේ ඥානීය ආවර්ජනා ප්‍රතිබද්ධයි. ආවර්ජනය කරපු ගමන් භාග්‍යතුන් හන්සේට කාරණා වැටෙනවා. එවන් ඥානයක් තියෙන එවන් උත්තමයන් වහන්සේ නමකගේ ඥානයට වැටෙන කාරණාව තමයි ධර්ම කාරණාව කියලා කියන්නේ. ඒ ඥානෙන් වටහා ගන්න දේ තවත් වටහා ගන්න පුළුවන් තවත් එවෙනිම බුදු කෙනෙකුට පමණයි. එතනින් මෙහා පැත්තට කාටවත් ඒක අවසරයක් නෑ. අද මේ ලෝකේ පින්වතුනි
ආර්යයන් වහන්සේලාගේ අඩුපාඩුවක් තියෙනවා නම් විශේෂයෙන්ම ලංකාවේ ලංකාවේ ආර්යයන් වහන්සේලාගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේලාගේ අඩුපාඩුව තියෙන්නේ මොකක් නිසාද අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය හැර අපි වෙන ක්‍රම හොයාගන්න බලනවා නිවන් දකින්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාවල් වලට එහා ගිහිල්ලා අපි තවත් කෙටි ක්‍රම හොයාගන්න බලනවා නිවන් දකින්න ඒකේ විපාකයක් හැටියට තමයි පින්වත් ඥාද රහතන් වහන්සේලා මේ තරමට මඩු වෙලා තියෙන්නේ නැත්තම් ලංකාව කියලා කියන්නේ අපි පින්වතුන් දන්නවද කොයි තරම් පුණ්‍යවන්ත රටක්ද කියලා කලින්ග රූපාදාන සූත්‍රයේ අට කතාවේ විස්තරයක් පැහැදිලි කරන තැනකදී බුද්ධඝෝෂ හාමුදුරුව එතනට එකතු කරලා කියනවා එක කලෙක ලංකාව තිබුණලු එක දවසක එකඳු පුතග්ජන භික්ෂුවක් එකඳු සෝවාන් වහන්සේ නමක් සකදාගාමී අනාගාමී කියන මේ කිසිම තැනකට ආපෝ භික්ෂුවක් හොයාගන්න බැරි දවසක් තිබිලා තියෙනවා මේ ලංකාවේ පුතග්ජන භික්ෂුවක්වත් සෝවාන් සකදාගාමී අනාගාමී කියන භික්ෂුවක්වත් හොයාගන්න බැරි දවසක් තිබිලා තියෙනවා එක කාලයක් තිබිලා තියෙනවා පින්වතුනි ලංකාවේ හිටපු සියලුම භික්ෂුන් වහන්සේලා රහත් වෙච්ච දවසක් හැම හාමුදුරුව කෙනෙක්ම එදා රහත් වෙලාලු එතකොට හිතලා බලන්න නිවන් රහතන් වහන්සේලා හිටපු මේ මහා පුණ්‍ය භූමියේ අද අපිට එක රහතන් වහන්සේ නමක් හොයා ගන්නවා කියන එක කොච්චර දුර්ලභයිද ගතපච්චාගත විස්තර කරන තන ගතපච්චාගත කියලා කියන්නේ වත් අතර තියෙන විශේෂ වත මෝනීය වත සාරාණීය වත ගතපච්චාගත වත කියලා මේම වත් තියෙනවා මේ අතර බොහොම විශේෂ වතක් තමයි ගතපච්චාගත වත කියන්නේ ඒ වත විස්තර කරන තැනදී කියනවා ලංකාවේ ඒ කාලේ හැම ගෙදරකම ආසන පනවල තියෙනවා හැම ගෙදරකම භික්ෂුන් වහන්සේලාට ආසන පනවල තියෙනවා ඒ පනවල තියෙන ආසනවල එක දවසකදී කියලා තියෙනවා එක ගෙදරක කෙනෙක් කියනවා මගේ ගෙදර වැඩම කරන හාමුදුරු එක දවසක් මේ ආසනේ වාඩි වෙලා ඉන්න ගමන් රහත් වුණා කියලා ඒතර ඊළඟ ගෙදර කෙනා ඒක අහලා කියනවා අපේ ගෙදර ආසනෙත් එක දවසක් හාමුදුරු කෙනෙක් රහත් වුණා කියලා හැම ගෙදරකම භික්ෂුන් වහන්සේලාට දානෙට වැඩම කරලා වැඩ ඉන්න ආසනයක් පනවල තියෙනවා එක ගෙදරකින් කිව්වම මගේ මේ ආසනේ දවසක් හාමුදුරු කෙනෙක් රහත් වුණා කියලා කියනකොට අනිත් ගෙදර කෙනෙක් කියනවා අපේ ගෙදරත් දවසක් හාමුදුරු නමක් රහත් වුණානේ මෙහෙම මෙහෙම මේ කතාව දිගින් දිකට ගියා ගියක් 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 ගානේ අහන අහන හැම කෙනාම කියනවලු අපේ ගෙදරත් අපේ ආසනේ හාමුදුරු නමක් රහත් වුණා කියලා ලංකාවේ එකඳු ගයක්වත් හොයාගන්න බැරි වෙලා තිනවා පනවපු ආසනේ රහත් නොවිච්ච ආසනිය. කියන්නේ ඒ ආසනවල වාඩි වෙලා අනේ අපේ ගෙදර විතරයි රහතන් වහන්සේ නම් කෙනෙක් මේ ආසනේ වාඩි වෙලා රහත් නොවලි කියලා කියන්න තරම් බැරි එකඳු ආසනයක් තියෙන ගෙදර මේ ලංකාවේ තිබෙච්ච නැති දවසක් තිබිලා තියෙනවා. එතකොට හිතන්න මේ ලංකාවේ කොච්චරනම් ආර්යයන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවද? එවන් රහතන් වහන්සේලා හිටපු කාලෙක දැන් මේ තරමටම රහතන් වහන්සේලා අඩු වෙලා තියෙන මොකක් නිසාද?
පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් පිට ගිහිල්ලා අපි මේ නිවන් දකින්න මාර්ගේ හොයාගන්න උත්සාහ කරනවා අද මග කියන අය බලන්නකෝ පින්වත්නි ඒ මාර්ගය කියලා දෙද්දි දහ දිනකගේ පැහැදිලි කිරීම ගත්තොත් මාර්ග 10ක් පැහැදිලි කරනවා නමුත් මේ නිවනේ තියෙන්නේ ඒකායනෝ මග්ගෝ මහණෙනි මේ මාර්ගයේ මේ නිවනට යන පාර එකම මාර්ගය නමුත් මෙහෙම විනාශ වෙච්ච නිසා අද මේ ලංකාවේ ආර්යයන් වහන්සේලගේ අඩුපාඩුවක් තියෙන්නේ ඒක මේ බුදුදහම විනාශ වීම කියන කාරණාව නෙමෙයි මේ ලෝකේ ඕනම දෙයක් පිඟුතුනේ පවතින ක්‍රමයේ විනාශ කළොත් ඒකෙන් වෙන්නේ ලෝකයට විනාශය එක උදාහරණයක් සඳහන් කරනවා නම් අපි පිඟුතුන් අහලා ඇති එක කාලයක් මේ මනුෂ්‍ය ලෝකේ තිබිලා තියෙනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් තිබිච්ච අවුරුදු 80000ක් ආයුෂ තිබිච්ච කාලයක් තිබිලා තියෙනවා ඒ කාලේ සක්විති රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරලා තියෙන්නේ මේ සක්විති රජතුමා රාජ්‍ය පාලනය කරද්දී රාජ්‍ය පාලනය නිම කරලා තමන්ගේ පුතාට රජකම දීලා තියෙනවා ඒ පුතා රජකම කරලා කාලේ නිම වුණාම තමන්ගේ පුතාට රජකම දීලා තියෙනවා මෙහිම පිය පුතු පරම්පරාවේ සක්විති රජකම 6 දිනකට ලැබුණා 6 වන සක්විති රජතුමා තමන්ගේ පුතාට රජකම දුන්නා 7 වෙනි සක්විති රජතුමා රජකම බාරගත්තට මේ රජතුමා තාත්තගෙන් අහගත්තේ නේ රටක් පාලනය කරන්න උණු කොහොමද කියලා සක්විති රජ කෙනෙක් රටක් පාලනය කරන්නේ කොහොමද දස සක්විති වත්වලින් සක්විති රජ කෙනෙක් රට පාලනය කරන්නේ දස සක්විති වත්වලින් දැන් මේ රජතුමා රාජ්‍ය බාර ගත්තට දස සක්විතිවත් දන්නේ නැහැ හැබැයි අමාත්‍යවරු නම් දන්නවා ආපු නැති නිසා කියලා දුන්නේ දස සක්විති වලින් රට පාලනය කරන සක්විති රජ කෙනෙකුට විතරයි සත්තර රත්නිය පහළ වෙන්නේ ඒකෙන් ප්‍රධානතම රත්නිය තමයි චක්‍ර රත්නිය දැන් මේ චක්‍ර රත්නිය පහළ වෙන්නේ සක්විති රජ කෙනෙකුට දසරාජ ධර්මයේ පුරණ කොට නම් දැන් මේ රජතුමා පුරන්නේ නැති නිසා අර චක්‍ර රත්නිය අතුරුදහන් වුණා ඒ විලාවේ අමාත්‍යවරුන්ගෙන් ගිහිල්ලා මේක ඇහුවම අමාත්‍යවරු කියනවා මහරජේ දසරාජ ධර්මෙන් රට පාලනය කරන කෙනෙකුට විතරයි රජකම ලැබෙන්නේ මේ චක්‍ර රත්නේ ලැබෙන්නේ එතකොට අමාත්‍යවරුන්ගේ රජතුමා මේක අහලා දැනගත්තා අමාත්‍යවරු කියලා දුන්නා හැබැයි පින්තුනි අමාත්‍යවරු 10ක් කියලා දෙන රජතුමාට හැබැයි රජතුමාට අමාත්‍යවරුන්ට කියලා දෙන්න මතකයේ තිබුණේ කාරණාවල් නමයි එකක් කියලා දෙන්න අමතක වුණා දැන් රජතුමා දන්නේ දසරාජ ධර්මවලි ධර්මතා නමයි එක කරුණක් කියලා දෙන්න අමතක වුණා දැන් ඒ කාරණාව රජතුමා දන්නේ නෑ ඒ අමතක වෙච්ච කරුණ තමයි දිලින්දන්ට ධනිය දෙනවා කියන එක. දැන් රජතුමා දිලින්දන්ට ධනිය දෙන්නේ දිලින්දු ධනේ නැති නිසා තීන එකෙන් ගිහිල්ලා මංකොල්ල කනවා. හොරකම් කරනවා. දැන් ඉන්නේ හොරු දෙතුන් දෙනා වැඩි වෙනවා. තවසක් රජතුමාගේ ළඟට එක හොරෙක් අල්ලගෙන ආවෙන් පස්සේ අහනවා
ඇයි නුඹ හොරකම් කරේ කියලා. ඒ විලාවේ කියනවා මහරජා මට නැති නිසා මං හොරකම් කරා. රජතුමා විලාවේ කියනවා හොඳයි එහෙනම් ආයි හොරකම් කරන්න එපා. මේ ටික අරගෙන ගිහිල්ලා ජීවත් වෙන්න. ආයි තව දවසක තව තොරෙක් අල්ලන් එනවා. අහන වෙයි හොරකම් කළේ මහරජා මට නැති නිසා මං හොරකම් කරා කිව්වා. රජතුමා කියනවා හොඳයි මේ ධනෙ ටික ගන්න ආයි හොරකම් කරන්න එපා කියලා අවවාද කළ යවනවා. දැන් මෙහෙම මෙහෙම අල්ලගෙන එන අල්ලගෙන එන හැම හොරාටම රජතුමා හොරකම් කරන්න එපා කියලා සල්ලි දෙනවා. දැන් ඒ වෙනකන් පෙර සක්විති රජවරු ධනෙ දුන්නේ කාටද? ධනෙ නැති දිලිදු අයට. හැබැයි මේ සක්විති රජතුමා දන් දෙන්නේ මේ සක්විති රජතුමා ධනෙ දෙන්නේ කාටද? හොරකම් කරන අයට. රටේ මතයක් ඇදුනා රජතුමා ධනෙ දෙන්නේ හොරකම් කරන අයට. ඒ වෙලාවේදී මිනිස්සු එන්නේ හොරකම් කරන එක වැඩි කරගත්තා. දැන් එන්නේ රටේ හොරකම කියන එක වැඩි වෙලා. එක දවසක් රජතුමා මිනිස්සෙක් වරගෙන ඇවිල්ලා නගරෙ මැදට ගෙනියලා පේන්න ඝාතනය කරා. එතෙන් පටන් අහුවෙන අහුවෙන හැම හොරෙක්ව හොරෙක්වම මෙරුවා. දැන් එන්න 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 ප්‍රාණඝාතී කෙනෙක් වැඩි වුණා. මොකද තමන් හොරකම් කරනවා දකී කියලා බයට හොරු ආයුධ හදාගත්තා. ධනෙ අයිතිකාර පිරිස හොරුන්ගෙන් බේරෙන්න තමනුත් ආයුධ හදාගත්තා. එන්න එන්න ප්‍රාණඝාතී කෙනෙක් වැඩි වුණා. එතකොට මම සදහන් කරා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ට තිබිලා තියෙනවා. හැබැයි ඔය අකුසල කර්මයේ බලපත් වෙනකොට මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 40 දක්වා අඩු වුණා. ඊළඟට තව දවසක් එක හොරෙක්ව අල්ලගෙන ආවෙන් පස්සේදී මේ හොරා කියනවා මහරජා මම හොරකම් කරේ නේ. හොරකම් කරලා කියනවා මම හොරකම් කරේ නේ. ලෝකේ ඒ වෙනකන් හොරකම කියන කෙලෙස් ධර්මයේ පැවතුණේ නෑ. මෙතන පළවෙනිම හොරකම. රජතුමා ඒ වෙලාවේ අර මිනිස්සුව නිදහස් කළා. ඒ කවුරුවත් බොරු කියලා නෑනේ. මේ තමයි පළවෙනිම බොරුව. මම හොරකම් කරේ නෑ. ඊළඟට අහුවෙන හැම හොරෙක්ම හොරකම් කරේ නෑ කියලා යනවා. එන්න එන්න බොරුව කියන එක වැඩි වුණා. 40000ක් ආයුෂ තිබිච්ච කාලේ අවුරුදු 20000ක් ආයුෂ අඩු වුණා. දැන් අවුරුදු 20000 කාලේ දවසක් එක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මහරජා අර මිනිස්සයා හොරකම් කළා නමුත් ඔය කියන්නේ බොරු කේලම් කිව්වා. කේලම කියන කෙලිස් ධර්මය ලෝකේ එන්න එන්න බලවත් වුණා. 20000ක් ආයුෂ විඳපු අය අවුරුදු 10000 දක්වා ආයුෂ අඩු වුණා. ඒ අවුරුදු 10000 කාලේදී සමහර මිනිස්සු ලස්සනයි සමහර මිනිස්සු අවලස්සනයි. අවලස්සන ස්ත්‍රීන් විවාහ කරගත්තු පුරුෂයෝ ලස්සන ස්ත්‍රියක්ව දැක්කම ඒ ස්ත්‍රියකගේ එක කාමෙන් බැඳෙනවා. කාම මිත්‍යාචාරයේ කියන අකුසල කර්මයේ පිණුතුනි බලවත් වුණා. අවුරුදු 10000 තිබිච්ච ආයුෂ අවුරුදු 5000 දක්වා අඩු වුණා. එතකොට පින්වත්නි බලන්න මේ තරම් අති දීර්ඝ ආයුෂයක් තිබිච්ච මිනිස්සු හිටපු ලෝකේ දැන් මේ අවුරුදු 100 දක්වා ආයුෂ අඩු වුණේ මොකක් නිසාද? අවුරුදු 80000ක් ආයුෂ විඳපු මිනිස්සු හිටපු ලෝකේ දැන් අවුරුදු 100ක්වත් බැරි
जीवात्न आहुष अवरुद सीवा गंट बेरी पिंग मिनसु इन तत्ट तत्नी मुखा अरे इदा साक्वित रजी तुम्हारे तो खरुणु दहाई एकाक अमतक वेच्च निसा बलान पेंगो तो इमी गोडाक खरुणु नेवी खरुणु दहाई एकाई अमतक होनी बलाने एकाक मगहरीला वेच्च विनाशी ई विनाशी पेंगो तो नी एती उनी अर पावतीन क्रमवेदी विनाश कर गातु निसा ऐसा कुछ रजी तुमा होरकां करने मिनी सुनातर करने दानी दूना इन्न होरकाम वैडी उना होरकाम वैडी वेने कोटे मनुष्यों मरान पटांगाता एत होरकाम करने का वैडी उना प्राण गात्यात वैडी उना नेविद्यते पिंगोतुनी गिहिल लांति में दी केलेस्तार में इन्ने नेन्ने ने बालपत्ते ने पटांगता एकाए में तत्ते टे में खाले वेन खांग नेविद्यते पिंगोतुने आवशाडोनी अपे भाग्य तुना हंसे देशना करे ते काई बुद्रजानन वहां से देशना कर पुक्रमवेदी विनास कलो एकिना अटे මේ ශාසනය පිටට යන්න වෙනවා. ඒ කිනාව හඳුන්වන්නේ මේ ශාසනයේ ඉන්න කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ කියන දේ අහලා ඒ විදිහටම පිළිපදින කෙනාව තමයි මේ ශාසනයේ කෙනෙක් කියලා හඳුන්වන්නේ. අද බොහෝ දෙනෙක් හිතනවා කෙනෙක් රහත් බව ලබා ගත්තෙන් පස්සේදී තමන්ගේ ඥාණයට වැටහිලා කියන කරුණු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියලා. නමුත් පින්වතුනි ඒ කාරණාව ඒ විදිහට වෙන්නේ නෑ. රහතන් වහන්සේ නමකට රහත් වුණා කියලා කවදාවත් හිතලා බන කියන්න බෑ. මම ඒකට පැහැදිලි කරන උදාහරණයක් කියන්නම්. පසේ බුදුරජාණන් වහන්සේලාට පින්වතුනි නිවන් දකින්න බන කියන්න පුළුවන්ද? පසේ බුදුරජාන් වහන්සේලාට මිනිසු නිවන් දකින්න බණ කියන්නේ බෑ. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන්. බණ කියන්න පුළුවන් වුණාට නිවන් දකින්න බණ කියන්නේ බෑ. පසේ බුදු කෙනෙක් වෙන්න පිණුතුයි සංසාරේ කොච්චර පාරමිතා පුරන්න ඕනද? මහා කල්ප අසංඛ්‍ය දෙකයි කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ පසේ බුදු කෙනෙක් වෙන්න. එතකොට අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය එකේ කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්නට ඕන. මහා කල්ප අසංඛ්‍ය එකයි කල්ප ලක්ෂය. පිනතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බණ අහලා කී දිනක් නම් මේ ලෝකේ සසර මගින් එතර වුණාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බණ අහලා අපි මිහිඳු මහරහතන් වහන්සේ කියන අසෝ මහ ශ්‍රාවකෙක්වත් අග්ග ශ්‍රාවකෙන් වහන්සේ නමක්වත් නිමි. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී උන්වහන්සේ දේශනා කරන සමචිත්ත පරියාය කියලා සූත්‍රය. මේ සූත්‍රේ ත්‍රිපිටකයේ තියෙන පින්වතුන් අඩුවතරමේ ත්‍රිපිටක පොතේ පොතේ පිටුවක්වත් නැහැ. ඒ තරම් කෙටි සූත්‍රයක්. මිහිඳු මහරහතන් වහන්සේ දිවිච ප්‍රඥාව ගැන නම් පින්වතුන් අපටවත් හිතා ගන්නවත් බැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ඒ දේශනාව කරද්දී දේශනා වහගෙන හිටපු අසංඛ්‍යක් සත්වයෝ ධර්මාභෝධි ලැබුවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මාර්ගඵල ලැබල දිනවා අසංඛ්‍යක් සත්වයෝ බණහපු. එතකොට පින්නතුන් හිතන්නේ
එක දේශනාවකදී ඒතරම් පිරිසක් මාර්ගඵල ලබවන්න පුළුවන් නම් මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපට හිතා ගන්නවත් බැහැ. එක දේශනාවකදී ඔයතරම් පිරිසට මාර්ගඵල ලබලා දෙන්න පුළුවන් නම් එතකොට මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව ওই තරම් නම් අග්ග ශ්‍රාවකින් වහන්සේ නමකේ ප්‍රඥාව කොච්චරද? අපි කොහොමද කියන්නේ පසේ බුදුරජාන් වහන්සේලාට නිවන් දකින්න බණ කියන්න බෑ හැබැයි රහතන් වහන්සේ නමකට එක කරන්න පුළුවන් කියලා රහතන් වහන්සේ නමකටවත් කෙනෙකුට නිවන් දකින්න බණ කියන්න බෑ ඉර මේ තරම් පිරිසක් මේ නිවන් දැකලා තියෙන්නේ මොකක් නිසාද පිටුතුනි රහතන් වහන්සේලා දේශනා කරන්නේ කාගේ ධර්මයේද? උන්වහන්සේලාගේ හිතේ උපන් ධර්මයක් නෙමෙයි. රහතන් වහන්සේලා දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේලා හොඳින් ඉගෙන ගන්නවා. සමහරවිට රහත් බව ලැබලා ඉවර වෙලා වෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේලා ධර්මීගෙන ගන්න එකට කියනවා බණ්ඩාගාරික පරියප්තිය කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා රහත් බව ලබලා ධර්මීගෙන ගන්නවා. ඒක උදාහරණයක් කියනවා නම් අපේ මිහිඳු මහ රහතන් වහන්සේ හිස බාන කොටම සිව්පිලි සිබියාවටපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හැබැයි උන්වහන්සේ අවුරුදු 3ක් මොග්ගලි පුත්‍රදිස මහ රහතන් වහන්සේගේ ළඟ ත්‍රිපිටක කට කතාව ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙනයි පින්වතුනි මේ ලංකාවට උන්වහන්සේ වැඩම කළේ. නමුත් පින්වත්නි ඒ රහතන් වහන්සේටත් උනා ආයෙමත් නැවත මේ ධර්ම ඉගෙන ගන්න. එතකොට හිතලා බලන්න ඒ රහතන් වහන්සේලාට මේ මිනිසුන්ට නිවන් දකින්න බණ කියන්න පුළුවන් මොකක් නිසාද? භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මය දේශනා කරලා තියෙන නිසා. එහෙමනම් අපටත් නිවන් දකින්නට ඕන නම් අපි අහන්නත් ඕන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි. ඒ ධර්මයේ කොහෙද තියෙන්නේ? දැනට 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව තුල ඒ අපට අවශ්‍ය කරන හැම ධර්ම කාරණාවක්ම සංග්‍රහ වෙලා තියෙනවා. ඒකේ විස්තර දේශනාව අට කතාවේ තියෙනවා. එහෙමනම් අපි කොයි විදියකට බණක් ඇහුවා ඒ ධර්මය අහනකොට අපි අහන්න ඕන කාගේ ධර්මයක් අහන්නවල් කියලාද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් අහනවා. तमंगे मतके यम प्रश्न तीन मना धर्मी दन्न गरुकट्यूतु हामुतु नमक අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මියම තමයි අහන්නට ඕන. ඒක ලැබෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ඒ නිසා අපි ශ්‍රාවක පින්වත් පිරිස අද මේ උතුම් දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම කොහොම හරි බුදුරජාණන් වහන්සේගේම ධර්මිය අහනවා. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මිය අහනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.
අපි හැම වෙලාවකම හිත ගන්න උන කාගේ පැත්තින්ද ධර්මී පැත්තින් ඒ නිසා මේ ශ්‍රාවක පින්වත් හැම දිනාම පුළුවන් තරම් වීරියක් උපදව ගන්න හිත අධිෂ්ඨානය කැති කර ගන්න මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඒ භාග්‍යතුන් වහන්සේගේම ධර්මය මම කොහොම හරි අවබෝධ කර ගන්නවා කියන කාරණාව ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සසර මග නිවන ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මය වහ වහාම අවබෝධ වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමි අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා එමනම් කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච දායක පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරලා දේශනාව නිමවටපත් කරනවා අද ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත ධර්මයේ දානමේ පින්කමට සම්බන්ධ වෙලා කටයුතු කරන ලබන්නේ මීරිගම විජය රජදහන අංක 42හි නිවසේ පදිංචි විශාමලත් පාඨශාලාචාර්යනී කමලා දයාවති කඳුවල මහත්මිය ප්‍රධාන ඒ පින්වත් පිරිසත් එවැගේම HHK ජයරත් මහත්මයා තුළු කියන මෙන්න මේ පින්තුන් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වසර 33කට පෙර මිය ගිය එඩ්ඩි පොන්චසිංහෝ පියාණන්ටත් වසර 21කට පෙර මිය ගිය එම්ඩි ජේනෝනා මෑණියන්ටත් එවැගේම එච්.එච්.කේ පොඩිසිංහෝ පියාණන්ගේ සහ වසර 6කට පෙර මිය පරලෝ ගිය ජී.ආර්. පොඩිමණිකේ මෑණියන්ට තමන් නමින් සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාති මිත්‍රාදී හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා එවැගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු දිනාගේම නමින් මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතීන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම ඒ හැම දිනාටම අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු එවැගේම දියණියන් දෙදෙනා සහ බෑණාවරුන් තිදෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා එවැගේම රසඳු දෙසඳු කියන මේ මොනුපුරන් දෙපළටත් සිහෙලි දිනුලි තිසවි කියන මේ මිනිපිරියන් තිදෙනාටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ දරුවන්ගේ අනාගත ජීවිතය යහපත් වේවා බලාපොරොත්තු වන ඉලක්කයන් අභිමතාර්ථයන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කර සීල දිනාටමත් ඒ වගේම ඒ අය නමින් රෝගීව සිටින සීල දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැම දිනාටමත් නිදුක් බව නිරෝගී බව සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා එවගේම දේශිකානන් වහන්සේ වන අපටත් සම්බුදු දහම සුරකීමට මඟ පෙන්වන සියලු මහා සංඝරත්නියටත් මෙහෙණින් වහන්සේලාටත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් මේ සීල කුසල් අනුමෝදන් වේවා එවගේම පවත්නා වූ වසංගත රෝගී තත්ත්වයේ මැඩ පවත්වන්නට වෙහෙසෙන සෞඛ්‍යංශයේ සියලු දෙනාටමත් මේ සීල කුසල් බලයෙන් නිදුක් භව නිරෝගී භව කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිත යහපත් වේවා. හැම දිනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන්
සුඛ සහගත ප්‍රතිපදාවෙන් අවබෝධ වේවා සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර ඕ අමර ඕ නිවන ලැබසන සෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාශට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.